නිර්වින්දනෙන් පසු යලි ප්‍රකෘති සිහ ලබා දීම සඳහා භාවිත කරන නියෝස්ටික් මයින් නැමැති එන්නත රෝහල් පද්ධතිය තුළ නැති බව වාර්තා වනවා. එසේම නිර්වින්දනය සඳහා භාවිත කරන ලිග්නොකේන් එන්නත සහ සෙංගමාලය වැළැක්වීම සඳහා රෝගීන්ට ලබා දෙන හෙපටයිටිස් බී එන්නතේද හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් රෝගීන් පත් ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට අනුව නියෝස්ටික් මයින් එවැනි තමයි ලිග්නොකේන් ඊට අමතරව කොළඹ ජාතික රෝහල් ඇතුළු හදිසි වෛද්‍ය ප්‍රතිකාර හා හදිසි හෘද රෝග වෛද්‍ය ප්‍රතිකාර කරන ප්‍රධාන පිළි රෝහල් දර්ශක ඇතැම් ඖෂධවල ඉංගේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් අපවෘත්ති සම්බන්ධය දැනුවත් කළ තිබෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුමේ වගකීම තමයි වක්කඩේ හකුරු හංගනවා වගේ මේ වෛද්‍ය සැපයුම් ජාලය බිඳවැටීම සම්බන්ධව එදිනදා පැලස්තර විසඳුම් යෝජනාව වෙනුවට දූරදර්ශී වැඩපිළිවෙළක් යටතේ අදාළ විසඳුම් ලබා දෙන්න කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය පද්ධතියේ මේ ඛේදවාචක අවසාන නොවීම ගැන ජනාධිපතිවරයාගේ ඍජු අවධානය ඉක්මනින් යොමු කරන්න කියලා අපි සෞඛ්‍ය වෘත්තියන්ගේ ජාතික ව්‍යාපාරයේ ලෙස ඒකාබද්ධීලිමක් කරන්නත් කැමැති. මේ සම්බන්ධයෙන් අප වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජීවිජේ සූරියගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු ප්‍රකාශ කළේ නියෝස්ටික් මයින් එන්නතේ හිඟයක් පවතින බවයි. එම එන්නත ලබන 19 වනදා ලැබීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.